ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ක සිටිනුයේ සදාන් සරණ ධර්ම දේශනා මාලාව සමඟ. අද දින මේ විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබනුයේ රජය විසින් පසුගිය දිනක හාවා, රිලවා, වඳුරා, ඉත්තෑවා සහ ඌරා යන සතුන් පස් දෙනා ඝාතනය කිරීමට සහ මසට විකිණීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම වශයෙන්, ප්‍රධාන කොටම මේ රට බෞද්ධ රටක්. බෞද්ධ රටක ඉන්න බණ සතුන් මේ ආකාරයෙන් ඝාතනය කිරීමට රජයක් විසින් අනදීම, නොවේසේනම් අවසර ලබා දීම විශාල ඛේදවාචකයක ආරම්භයක් බව පැහැදිලි. විශේෂයෙන්ම මෙය බුදුදහමට සම්පූර්ණයෙන්ම පටහැනි තීරණයක්, පටහැනි ක්‍රියාවක්. මන්දයත් චක්කවර්ති සිහනාද සූත්‍රයේ සඳහන් වෙනවා, සිව්පාවන්ට, පක්ෂියන්ට ඇතුළු ඒ සතුන්ට අභයදානය දීම රජයක යුතුකමක් කියලා. එම ක්‍රියාව දසරාජ ධර්මයන්ගෙන් එකක්. දසරාජ ධර්මයන්ගෙන් රජය සමන්විත වෙනකොට ජනතාවගේ ආයුෂ වැඩි වෙනවා. ඒ වගේම දසරාජ ධර්මයන් අනුව රට පාලනය කරනකොට රට සමෘද්ධිමත් වෙනවා. යම්කිසි කාලයක දසරාජ ධර්මය රජය පැහැර හරිනවා නම් ජනතාවගේ ආයුෂ හීන වෙනවා. ඒ ආයුෂ හීනවීමේ චක්‍රය අනුව ප්‍රධාන කොටම එක රාජධර්මයක් හරියට අනුගමනය කිරීමෙන් එක අවුරුද්දකින් බැගින් පරම්පරාවකට ආයුෂ වැඩි වෙනවා. ඒ වගේම එක දස රාජධර්මයක් කඩ කිරීමෙන් එක පරම්පරාවකට එක අවුරුද්දක් වෙන ආයුෂ අඩු වෙනවා. ඒ අනුව අහිංසක සතුන් ඝාතනයට අනදීමෙන් පරම්පරා ගණනාවක් තුළ මනුෂ්‍යයාගේ ආයුෂ ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. ඒ වගේම ප්‍රාණඝාතය බලපතලතම අකුසල කර්මයක්. චූල කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සත්වඝාතනයේ අවම විපාකය ප්‍රධාන කොටම අඩු ආයුෂින් මිය යාමට සිදුවීමයි. සත්වඝාතනයේ බරපතලම විපාකය නිරයට යාමයි. එතකොට මෙන්න මේ නිරයට යාමත් අඩු ආයුෂයේ මැරීමත් මිය යාමත් අතර විශාල ප්‍රතිවිපාක ප්‍රමාණයකට සත්වඝාතනයට සම්බන්ධ පිරිසවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඝාතනය කිරීමත් කරවීමත් යන ක්‍රියා දෙකම බුදුන් වහන්සේ දේශනා කරනවා එක හා සමානයි කියලා. ඝාතනය කරන ලද පුද්ගලයාගේ විපාකයට සමාන විපාකයක් තමයි කිරීමට අනදෙන පුද්ගලයාගේ විපාකය. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් සත්වඝාතනයට අනදෙන ලද්දේද ඒ පුද්ගලයාට සත්වඝාතනයේ විපාකය ඒ ආකාරයෙන්ම පල දෙනවා. සත්වඝාතනය විශේෂයෙන්ම පරිසරයට විශාල හානියක් අත්කරගෙන දෙන සිද්ධියක්. ඔබ දන්නා දෙයක් තමයි මේ සත්වඝාතන අද වන විට වනාන්තරවල, වන උද්‍යානවල සහ රක්ෂිත වනාන්තරවල ඉතාම ජයට කරගෙන යනවා. රක්ෂිත වනාන්තරවල නෙවෙයි දැන් අද ඌරෝ, වඳුරෝ, රිලව් ඉන්නේ වැඩි ප්‍රමාණයක්. ඒ සතුන් ඉන්නේ රබර් වතුවල සහ අතහැරලා දාලා තියෙන හේන්වල. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ වන විට වනෝද්‍යානවල ඉන්නේ ඉතාම අඩු සත්ත්ව ප්‍රමාණයක්. ඒ වනෝද්‍යානවල ඉන්න අඩු සත්ත්ව ප්‍රමාණය මේ රජය විසින්ගෙන ඇති අදුර්දශී තීරණය නිසා පහසුවෙන් ඝාතනවලට ලක්වේවි. එලෙස ඝාතනවලට ලක්වීමෙන් එම සතුන් අත යැපෙන ඊට ඉහළ විලෝපික සතුන් සියලුම දෙනා කුසගින්නේ මිය යාවි. අවසාන වශයෙන් ඉතුරු වන්නේ
දර ඉපල් පමණක් ඉතුරුවෙන වනාන්තර විතරයි. ඒ දර ඉපල් ටිකත් අයින් කරලා වනාන්තර ටික එලි කළ තමයි. එනිසා සත්ව ඝාතනය නිසා, තෝර තෝරා ඝාතනය කිරීම නිසා මේ සිය රටේ සියලුම වනාන්තර නැතිවෙල යාවි. සියලුම වනසත්ව සම්පත නැතිවෙල යාමේ ආරම්භයක් වේවි. චීනයේ මාවෝ සේතුන් විසින් මෙන්න මේ ආකාරයටම චීන ජනතාවට නියම කරා අස්වනු විනාශ කරන නිසා ගේකුරුල්ලන් මරා දමන්න කියලා. රජයත් ජනතාවත් ගේකුරුල්ලන් මරා දැමුවා. අවසානයේ සිද්ධ වුණේ සියලුම ගේකුරුල්ලන් මරා දැමුවට පස්සේ පළඟැටියන් ආදී වූ කුමි සතුන් අස්වනු විනාශ කළ දැම්මෝ. ඒ වගේම ඒ පාපේ විපාක වශයෙන් චීන ජනතාව බඩගින්නේ මිය ගියා. අති විශාල සංඛ්‍යාවක් මාවෝ සේතුන්ගේ පාලන සමගේ බඩගින්නේ මියාමට සිද්ධ වුණා. ඒ වගේම අති විශාල දරුණු වද හිංසාවන්ට මාවෝ සේතුන්ට පවා ලක්වෙන්න සිද්ධ වුණා. ඔහු පාලන බලයෙන් ඒ කර්මයේ විපාක වශයෙන් නිරපාහරණ ලැබුවා. ඒ නිරපාහරණ අවසාන වශයෙන් මාවෝ සේතුන් සිරකරුවෙක් වශයෙන් තමයි ජීවිතය නැති වුණේ. ඒ නිසා සත්ව ඝාතනය සුළු වරදක් කියලා හිතන්න එපා. මේ අහිංසක සතුන් පස් දෙනේ කිසිම මිනිසෙකුට හිතලා හිරිහැරයක් කරන සතුන් පස් දෙනේ නෙමෙයි. ඒ වගේම ඒ සතුන් මේ ආහාරයට ගන්නේ ඒ යම් යම් පුද්ගලයන් විසින් අතහැරලා දාපු දේවල් ප්‍රධාන වශයෙන්. ඒ වගේම ඔවුන්ගේ කුසගින්න නිවා ගන්නෑ මේ යුද්ධක නිරත වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඔය චෛත්‍ය වටේ පළතුරු ගොඩ ගහන උදවිවත් මේ සතුන්ගේ බඩගින ගැන බලන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අදූරදර්ශී වැඩ අත්හැරලා දාලා මේ අහිංසක සතුන් බේරා ගැනීමට සියලුම බෞද්ධයන් තනි කතිකාවතකට පැමිණලා ඒ සතුන් ආරක්ෂා කිරීමේ නියමයක් කිරීමට රජයට බලගොර යුතුයි. විශේෂයෙන්ම ඒ සතුන් ඝාතනය වැළැක්වීමට රජයට බල කළ යුතුයි. ඒ වගේම ඒ සතුන් රජයට බරක් නම් මා ඉල්ලා සිටිනවා ඒ සියලුම සතුන් මාගේ භාරයට පමුණවන්න මගේ වියදමින් ඒ සතුන් තමම කෑම ලබා දෙන්නම්.